हेलो हेमोट मोलिति अद दिशाने यूट्यूब चैनल आप यालू हेमदेना सादरें पिगन ओनम खाली मूवी का कल एनाबेल पलवेनी मूवी के अन्नी की देवनी मूवी की सिंगर रिव्यू कमे अदने इधर खाली मूवी के बैलू नोलोंगे दाखन पे तूटी पेन बोतम क्लिक लेके दम बलान इधे बालेन वेन गुर्तिदानी मे मूवी सिक्रेगा संबंध इधे संबंध वेन एक बालेन इवे मे तीन संबंधित मम्मी मूवी के अवसान गुलां कियनवा इधे बलान अनिवार्य वीडियो के मुड़दा आकड़म सेटनवा ऐसी वैडिया कथा आप यामु अदबी बालन हदन एनाबेल क्रिएशन නැත්නම් एनाबेल දෙවනි मूवी के फुल सिंगल रिव्यू එකට ඉතින් මේයින් මුලින්ස් පවුල ඒ වගේම මේගොල්ලන් ප්‍රධාන වශයෙන්ම මුදල් උපයන්නේ බොනික්කෝ හදලා ඒ වගේම මේ මුලින්ස් මහත්තයාටයි නෝන්ටයි ළමෙක් ඉන්නවා. එයාගේ නම තමයි ඇනබෙල් කියන්නේ. ඒත් මේගොල්ලන් නම් එයාට ආදරයට කියන්නේ B කියලා. ඉතින් මේ පවුල ගොඩක් සතුටින් ඉන්නවා. ඒත් එක දවසක් අවාසනාවන්ත විදිහට මේ ඇනබෙල්ට රියානතරකින් ජීවිතයෙන් සමුගන්න වෙනවා. කොමරි මේ සිදුවීම් වෙන අවුරුදු 12කට පස්සේ මේ මුලින්ස් පවුල තීරණය කරනවා මේ ගෙදර තනිකම පාළුව මැකිලා යන්න මේ ගෙදර පල්ලියක ජීවත් වුණ අනාථ ළමයි පිරිසකට හැමදාටම නවාතැන් ගන්න ඉඩ ලබා දෙන්න. කොමර ඊට පස්සේ මේ ගෙදරට මේ පල්ලියේ ජීවත් වෙන ළමයි කට්ටිය එනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ බාරකාරයේ විදියට ඉන්න සිස්ටර් කෙනෙකුත් එනවා මේගොල්ලන් එක්කම එකරම ජීවත් වෙන්න. කොමාරි මෙතන ආපු ළමයි අතර විශේෂ ළමෙක් ඉන්නවා. ඒ තමයි මේ ජෙනිස්. ජෙනිස්ට පොඩි කාලේ පොලියෝ හැදිලා තිබිලා තියෙනවා. ඒක නිසා එයාගේ එක කකුලක් පණ නැහැ. ඉතින් මේ ගෙදර දැක්කම මේ ළමයි ගොඩක් සතුටු වෙනවා. මොකද මේ ගෙදර ඒගොල්ලන් හිතුවට වඩා ලොකු ගෙයක්. කොමාරි මේ මුලින්ස් මහත්තයාගේ නෝන අසනීප වෙලා තමයි ඉන්නේ. ඒක නිසා එයා කාමරේම තමයි ඉන්නේ. ඒ වගේම මේ මුලින්ස් මහත්තයා මේගොල්ලන්ට කිය මේ ගෙදර පහළ තට්ටුව ඔයගලන්ට කැමති විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයගලන්ගේ කාමර නම් තියෙන්නේ උඩ තට්ටුවේ කියලා. එතනදී මේ සිස්ටර් මුලින්ස් මහත්තයාට කියනවා මටයි මේ ජෙනිස්ටයි පහළ තට්ටුවේ කාමරයක් දෙනවද කියලා. මොකද මේ ජෙනිස්ට උඩට නගින්න බහින්න අමාරුයි කියලා. එතකොට මේ මිනිස්සයා මේ ජෙනිස්ට පඩිපෙලෙන් උඩට පහළට යන්න හොඳ ඔප්ෂන් එකක් දෙනවා. ඒ තමයි මේ පුටුව. ඒ මිනිස්සයා කියන විදිහට මේ පුටුව හදලා තියෙන්නේ යාගේ නෝනට. ඒත් එයා ඒක අවුරුදු ගානකින් පාවිච්චි කරලා නැහැ. හැබැයි ඒක තාමටත් හොඳටම වැඩ කරනවා. ඉතින් මේක දැක්කට පස්සේ ජෙනිස්ට ගොඩක්ම සතුටුයි. ඊට පස්සේ මේ කට්ටියම යන උඩ තට්ටුවේ කාමර වෙන් කරගන්න. එතනදී මේ ලොකු කෙල්ලෝ ටික එක කාමරයක් වෙන් කරගන්නා වගේම ජෙනිස්ට වෙන කාමරයක් හොයාගන්න වෙනවා. කොහොමරි මෙයා එක කාමරයක් දකින්නවා. ඒක වහලා තමයි තියෙන්නේ. ඉතින් මෙයා මේ කාමරේ අරින්න හදනකොටම අර මිනිස්සයාවිත් මෙයාට කියනවා "ඔක අරින්න උත්සාහ කරන්න එපා" කියලා. ඊට පස්සේ මේ ජෙනිස්ගේ යාළුවා එයාට කතා කරනවා "යාගේ කාමරේට එන්න යත් එක්ක ඉන්න" කියලා. ඉතින් මේ ජෙනිස්ත් ඒකට කැමති වෙනවා. ඉතින් කොහොමරි මේ දෙන්න ඊට පස්සේ ওই විදිහට කාමරේ ඉන්න තීරණය කරනවා වගේම මේ ජෙනිස්ගේ යාළුවා ඒගොල්ලන්ගේ අනිත් යාළුවෙක් එක්ක සෙල්ලම් කරන්න යනවා. ඉතින් මේ ජෙනිස්ට එහෙම සෙල්ලම් කරන්න බෑනේ. ජෙනිස් ජනේදෙන් බලාගෙන ඉන්නවා මේගොල්ලන් සෙල්ලම් කරන දිහා. ඉතින් ඔය වෙලාවේදී අපිට පේන්නනවා මේ ජෙනිස් ඉන්න කාමරය ඇතුලේ තව කවුරු හරි ඉන්නවා කියලා. ඒ වගේ මේ ඉන්න එකන ජෙනිස් ගාවට ලඟ වෙනවා. ඒක ජෙනිස්ටත් තේරෙනවා. ජෙනිස් හැරිලා බලනවා. ඒත් එතන කවුරුත් පේන්නේ නැහැ. ඊළඟට එදාරෑ මේගොල්ලන් රෑ කෑම ගන්න වෙලාවේදී ඔතනින් එක ගෑන් ළමෙක් දකින්න අර මුලින්ස් නෝනව. එයා ඉන්නේ වෙස් මූණක් වගේ දෙයක් දාගෙන මූණට. ඊට පස්සේ එදාරෑ මේ කට්ටියම නිදා ගන්නකොට මේ ජෙනිස් ඉන්න කාමරය ඇතුලේ කවුරු හරි පොඩි ලියුම් කෑල්ලක් දානවා. කොල කෑල්ලක් වගේ මේක ගිහින් බලන එක තියෙන්නේ මාව හොයාගන්න කියලා. ඊට පස්සේ මෙයා මේ කාමරෙන් ඇටියට යනකොට මෙයාට අර අරින්න එපා කියලා කාමරයක් තිබ්බනේ. අන්න ඒක ඇතුලෙන් තව කොල කෑල්ලක් එනවා. මෙයා ඊට පස්සේ ඒ දොර අරගෙන ඒක ඇතුලට යනවා. එතන සෙල්ලම් බඩු ගොඩක් තමයි තියෙන්නේ. ඒ වගේ මෙයා දකිනවා ලොකු සෙල්ලම් ගේකුත් එතන තියෙනවා. ඊට පස්සේ මෙයාට ඒ සෙල්ලම් ගේ ඇතුලෙන් යතුරක් හම්බෙනවා. කොමර ඒ වෙලාවේදී ඒ කාමරේ එක තැනකින් මෙයාට සද්දයක් ඇහෙනවා. ඒ වගේම මෙයා දකිනවා එතන තියෙනවා ලොක් එකක්. ඉතින් මෙයා කරන වැඩේ මෙයාට හම්බුණු යතුරෙන් ඒ ලොක් එක අරිනවා. කොමර එතකොට එතන තියෙන්නේ අර හොල්මන් බෝනික්කා. ඊට පස්සේ මේ ජෙනිස්ේ දොර වහලා දානවා. හැබැයි ඒක ටික වෙලාවකින් ආයි පාරක් ඇරෙනවා. ඊට පස්සේ මෙයා කරන වැඩේ ඒ දොර ලොක් කරලා දානවා. ඒත් ඒක ඇරෙනවා. ඉතින් මෙයා කරන වැඩේ එතන තිබ්බ රෙද්දක් ඒ බෝනික්කාගේ ඇඟට දාලා මෙයා වෙන පැත්තකට යනවා. එතකොට අපිට පේන්නනෝ ඒ බෝනික්කා එතනින් නැගිටලා එනවා කියලා. ඊට පස්සේ මේ ජෙනිස් එතන ජනේලෙන් එළිය බලද්දී එයා දකින්න අර මුලින්ස් මහත්තයාව. ඒ වගේම මේ මුලින්සු දකින්න මේ කාමරය ඇතුළේ කවුරු හරි ඉන්නවා කියලා. ඊට පස්සේ එයා එනවා මේ කාමරයේ පැත්තට. ඊට පස්සේ මේ ජෙනිසුත් මෙහෙන් යන්න හදනකොටම එයා දකින්න එයාගේ ඉස්සරහා කවුරු හරි ඉන්නවා රෙද්දක් දාගෙන. ඒ වගේම එයා මෙයාගේ ළඟට ලං වෙනවා. ජෙනිස් ගොඩක් බය වෙනවා. ටිකකින් මෙයා දකින්න එතන කවුරුත් නැහැ කියලා. කොහොමද මේ ජෙනිස් කාමරෙන් එළියට ගිහින් එයාගේ කාමරයට යන්න හදනකොට එයා දකිනවා අර මුලින් සුඩට එනවා. ජෙනිස් ඉක්මනට එයාගේ කාමරයට ගිහින් නිදා ගන්නවා. ඊට පස්සේ අපිට පේන්නනවා අර බෝනික කලින් හිටපු තැන දැන් නැහැ. කොහොමද ඊළඟ දවසේ උදේ අනිත් ඔක්කොම කෙල්ලෝ ටිකම එළියට වෙලා තමයි ඉන්නේ. ඒ වෙලාවේදී මේ ජෙනිස්ගේ යාළුවට ඕන වෙනවා හැංගිමුත්තන් සෙල්ලම් කරන්න. ඊට පස්සේ එතන ඉන්න අනිත් ලොකු කෙල්ලෝ ටික කියනවා ඔයා හැංගෙන්න අපි ඇවිත් ඔයාව හොයන්නම් කියලා. ඒත් ඒ කට්ටිය මේ ජෙනිස්ගේ යාළුවව අඳවන එක තමයි කරන්නේ. ඊට පස්සේ ඒ කෙල්ල හැංගෙන්න තැනක් හොයද්දී එයා දකින්න පඩිපෙළයට පොඩි කාමරයක්. මෙයා යනවා ඒක හැංගෙන්න. ඊට පස්සේ අපිට පෙන්නනවා අර ලොකු කෙල්ලෝ ටික ගබඩා කාමරයක් හොයාගන්නවා එළියේ තියෙන. ඒ වගේ මේක ඇතුලේ පඹේකුත් ඉන්නවා. එතනින් එක කෙල්ලෙක් ඒ පඹයට ආතල් දීදී ඉන්නවා. ඊට පස්සේ අපිට ආයෙ පාරක් පෙන්නනවා අර ජෙනිස්ගේ යාළුවව. එයා දකින්න එයා ඉන්න තැන අර බෝනික්කත් ඉන්නවා. ඉතින් මෙයා යනවා එතනට. එතකොට මේ බෝනික්ක පස්සට යනවා. මෙයා ගොඩක් බය වෙලා එතනින් එළියට එනවා. ඊට පස්සේ එදා රෑ ලොකු කෙල්ලෝ දෙන්නේ රෙද්දක් අසර වෙලා ඕපදූප කියෝ ඉන්න වෙලාවේ ඒ රෙද්ද ඇතුළට තව කවුරු හරි ඇවිල්ලා එකපාරට මේගොල්ලන්ව බය කරනවා. ඒ වෙලාවේදී මේගොල්ලන්ගේ සාද්දර මේ කාමරේ ඇතුළට අනිත් ළමයිනුත් එනවා. ඉතින් මේ දෙන්න කියන්නේ ආවේ මුලින්ස් නෝනා කියලා. ඒත් මුලින්ස් මහත්තයා කියන්නේ යාගේ නෝනා අවුරුදු ගානකින් ඇවිදලා නැහැ කියලා. කොහමද ඊට පස්සේ මේ සිස්ටර් ඊළඟ දවසේ මේ මුලින්ස් නෝනාව හම්බෙනවා. ඒ වෙලාවේදී මුලින්ස් නෝනා ඒගොල්ලන්ගේ නැති වෙච්ච ඇනබෙල් කියන ළමයාගේ විස්තරේ මේ සිස්ටර්ට කියනවා. කොහමද ඔය කියන කතා ටික ජෙනිස් අහගෙන ඉන්නවා වගේම එයා දකිනවා මේ මුලින්ස් පවුලේ හිටපු නැති වෙච්ච ළමයාගේ ෆොටෝ එකක්. එයා ඒක ගන්නවා. ඊට පස්සේ එදා රෑ මෙයාට අර කාමරෙන් ආයෙත් සද්දයක් යනවා. මෙයා ආයෙත් ඒ කාමරයට යනවා. ඒ වගේම අර බෝනික්ක එදා රෑ ඒ කාමරේ ඇඳක් උඩ ඉන්නව මෙයා දකිනවා. ඔය වෙලාවේදී ඔය කාමරයට ජෙනිස්ගේ යාළුවා වෙච්ච ලින්ඩාත් එනවා. ඔය වෙලාවේදී ජෙනිස් ලින්ඩාට කියනවා මේ මුලින්ස් පවුලේ පොඩි ළමෙක් ඉඳලා තියෙනවා. කොමරියා මැරිලා තියෙනවා කියලා. ඔය වෙලාවේදී මේ ලින්ඩා අර බෝනික්කගේ හැසිරීමේ වෙනසක් දැකලා බය වෙලා මේ කාමරෙන් එළියට යනවා. ඒ වෙලාවේදී මේ ජෙනිස් දකිනවා මේ ගෙදර අර මැරිච්ච ඇනබෙල් ගෑනු ළමයාගේ ආත්මය. ඉතින් මේ ජෙනිස් යාට කතා කරලා අහනවා වාට මොනවාද ඕනේ කියලා. එතකොට එයා කියනවා මට ඕනේ උඹේ ආත්මය කියලා. කොමරි ජෙනිස් මෙහෙන් එළියට යන්න උත්සාහ කරන ඒ වෙලාවේදී ගොඩක් බය වෙලා. එතකොට මේ ඇනබෙල් එයාට තුවාල කරනවා. කොමරි ඊට පස්සේ මේ ජෙනිස් මේ කාමරෙන් එළියට ගිහිල්ලා අනිත් අයගෙන් උදව් ඉල්ලනවා. ඒ වෙලාවේදී අනිත් ඔක්කොම කාමර වැහිගෙන යනවා වගේම ලොකු අන්ධකාරයක් මෙයාගේ පැත්තට එනවා. ඊට පස්සේ මේ ජෙනිස් අර පුටුවෙන් පහළට යන්න උත්සාහ කරනවා. ඒත් ඒක හරියට වැඩ කරන්නේ නැහැ. කොමර ලොකු ගේමක් දීලා මෙයා මේ පුටුවෙන් පහළට යනවා. ඒ ටික වෙලාවකින් මේ පුටුව ඉබේම ආයෙත් උඩට එනවා. ඒ වෙලාවේදී ජෙනිස් දකිනවා උඩට වෙලා ඉන්නවා අර මැරිච්ච ඇනබෙල්. ඒත් එයා ටික වෙලාවකින් නැති වෙලත් යනවා. ඒ පුටුව කොමර උඩටම එනවා. ඒ වෙලාවේදී ජෙනිස්ව කවුරු හරි ඒ පුටුවෙන් එකපාරට වීසි ගල්ලා දානවා. ටිකකින් එයාව ආයෙත් පහළට දානවා. දැන් ජෙනිස්ට තුවාල වෙලා තමයි තියෙන්නේ. ඊළඟ දවසේ මේ ජෙනිස්ව හොස්පිටල් ගෙනියලා බෙහෙත් දාලා ආයෙත් යාව ගෙදරට ගේනවා මේ කට්ටිය. ඉතින් මේ කට්ටියම හිතන් ඉන්නේ ජෙනිස්ව පඩිපෙළෙන් වැටිලා කියලා. ඒ ජෙනිස් ඒගොල්ලන්ගේ සිස්ටර්ට කියනවා මාව පඩිපෙළෙන් වැටුනේ නැහැ. කවුරු හරි මාව විසි කරා කියලා. ඒ වගේම මෙයා සිස්ටර්ට කියනවා මට තේරෙනවා මේ ගෙදර මොකක් හරි නපුරු දෙයක් තියෙනවා. ඉතින් අපි මේ ගෙදරින් යමු කියලා මෙයා මේ සිස්ටර්ට කියනවා. එතන මේ සිස්ටර් කියනවා අපි ඉතින් වෙන කොහෙ යන්නද කියලා. සිස්ටර් මෙයාව ගොඩක් ධෛර්යමත් කරනවා. කොහමරි ඊට පස්සේ එදා රෑ මේ ලින්ඩට ඕන වෙනවා වහපු කාමරයට ගිහින් බලන්න කවුරු හරි ඉන්නවද කියලා. ඒ වගේම එයාට එදා දවසේ ගොඩක් බය හිතන සිද්ධි කීපයකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඊළඟ දවසේ උදේ සිස්ටර් මේ ජෙනිස් එළියට අරගෙන එනවා එයාගේ මනස පොඩ්ඩක් නිදහස් වෙන්න කියලා. ඒ වෙලාවේදී මේ සිස්ටර්ට පොඩි වැඩක් සෙට් වෙලා එයා ගේ ඇතුළට යනවා. ඒ වගේම මේ ජෙනිස් දකින්න ඉස්සරහ තියෙන මඩුවක දොරක් ඇරෙනවා ඉබේම. කොමරි ඒ වෙලාවේදී මේ ජෙනිස්ගේ රෝද පුටුව කවුරු හරි ඉස්සරහට තල්ලු කරනවා. ජෙනිස් හිතන්නේ මේ සිස්ටර් කියලා. ඒත් එයා ටික වෙලාවකින් තේරුම් ගන්නවා ඒ ඉන්නේ සිස්ටර් නෙමෙයි ඒ වෙන කවුරු හරි කියලා. ජෙනිස් කෑ ගහලා උදව් ඉල්ලනවා හැමෝගෙම. ඒ වෙලාවේදී ජෙනිස් ඒ ඉන්නේ එක්කෙනා මඩුවට දාලා ඒ දොර වහලා දානවා. ඊට පස්සේ ජෙනිස් ගොඩක් බය වෙලා එතන එක තැනකින් හැංගෙනවා. ඒ වෙලාවේදී අර මැරිච්ච ඇනබෙල් ඇවිල්ලා මේ ජෙනිස්ගේ කටට මොනවාද මන්ද දෙයක් දානවා. ওই වෙලාවේදී ඉක්මනට මේ සිස්ටයි අර ලින්ඩයි මෙතනට ඇවිල්ලා මේ ජෙනිස්ගෙන් අහනවා මොකක්ද උනේ කියලා. ජෙනිස් කියනවා එහෙම කිසිම අවුලක් උනේ නැහැ. මම මේ එළියේ ඉන්න කම්මැලි හින්දා තමයි මෙතනට ආවේ කියලා. ඒ වගේම මේ ජෙනිස්ගේ හැසිරීමේ වෙනසක් මේ ලින්ඩට තේරෙනවා. වගේම ලින්ඩ මේ ඔක්කොම විස්තර ටික ඒගොල්ලන්ගේ අනිත් කට්ටියලත් කියනවා. ඒ වගේම ලින්ඩ ඒගොල්ලන්ගේ අනිත් අයට කියනවා ජෙනිස් මට කලින් කිව්වා මේ ගෙදර මැරිච්ච අර ගෑනු ළමයා වෙච්ච ඇනබෙල්ගේ ආත්මය මේ ජෙනිස් කලින් දැක්කා කියලා. ඒත් ඒ කියන කතාව අනිත් අය පිළිගන්නේ නැහැ. කොහමරි ඊළඟ දවසේ උදේ ලින්ඩ එළියට වෙලා ඉද්දී මුලින්ස් මහත්තයා එතනට ඇවිත් අහනවාට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඒතකොට ලින්ඩ කියනවා මේ දවස්වල ජෙනිස්ගේ හැසිරීම අමුතුයි. ඒ වගේම ඔයිට කලින් එයා මට කිව්වා ඔයගොල්ලන්ගේ දුවව දැක්ක කියලා. ඒතකොට මේ මිනිස්සයා මෙයාට කියනවා එයා මැරිලා දැන් ගොඩක් කල් කියලා. ඒ වෙලාවේදී ලින්ඩ කියනවා මම ඒක දන්නවා. ඒත් ඒ ඔක්කොම පටන් ගත්තේ ජෙනිස් අර වහලා තිබ්බ කාමරේ හිටපු බෝනික්කව හොයාගත්තට පස්සේ කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා කියන එහෙම වෙන්න විදියක් නැහැ නේ. මොකද මම මේ බෝනික්කව සදාටම කාටවත් හොයාගන්න බැරි විදියට හංගලනේ තිබ්බේ කියලා. ඊට පස්සේ ඔය කතාව කියලා මේ මිනිස්සයා යනවා ඒගොල්ලන්ගේ ගේ ඇතුළට. ඒ වෙලාවේදී මෙයා දකිනවා මේ ගේ ඇතුළේ අර බෝනික්ක ඉන්නවා වගේම ජෙනිස් දැන් හොඳට ඇවිදිනවා. ඒ වගේම මෙයා දකිනවා මේ ජෙනිස්ගේ පෙනුමත් වෙනස් වීගෙන යනවා. මෙයා කරන වැඩේ මෙයාගේ අතේ තිබ්බ කුරුසෙත් අරගෙන මේ ජෙනිස් ඉන්න තැනට ලං වෙන්න උත්සාහ කරනවා. හැබැයි වැඩක් වෙන්නේ නැහැ. ටික වෙලාවක් යද්දී මෙයාව ඉන්න එක්කන මාරලා දානවා. ඉතින් මේ මිනිස්සයා මැරලා ඉන්න සීන් එක දැක්කට පස්සේ මේ සිස්ටර් ඇතුළු ළමයි ඔක්කොම වගේ ගොඩක්ම බය වෙනවා. ඒ වුණාට අර ජෙනිස් නම් ඉන්නේ අර බෝනික්ක එක්කම තමයි. කොමාරි එදා රෑ මේ ජෙනිස්ගේ යාළුවා වෙච්ච ලින්ඩා මේ ජෙනිස්ට හොරෙන් එයාගේ බෝනික්කම අරගෙන ඉවර වෙලා එළියේ තියෙන ලින්ඩර දාලා විනාශ කරන්න තමයි හදන්නේ. ඔය වෙලාවේදී මේ ලින්ඩ ගාවට අර සිස්ටර්ත් එනවා. කොහමරි මේ ලින්ඩ මේ බෝනික්කව දානවා ලින්ඩට. ඒ වුණාට මෙයාට ටික වෙලාවකින් මේ ලින්ඩ ඇතුලෙන් සද්දයක් ඇහෙනවා. ඉතින් මෙයා බලනවා මේ ලින්ඩ ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. එතකොට මේ ලින්ඩ ඇතුලෙන් අත් දෙකක් ඇවිල්ලා මෙයාව ලින්ද ඇතුළට ගන්න හදනවා. එතකොටම සිස්ටර් කොමාරි මෙයාවත් බේරගෙන ආයි පාරක් මේ දෙන්නේ එනවා මේ ගෙදරට. එතකොට තමයි මේගොල්ලන් දකින්නේ අර බෝනික ආයෙත් ඉන්නවා දැන් ගෙදර. ඒත් මේ ජෙනිස් පේන්නේ නැහැ. ඊට පස්සේ මේ සිස්ටර් අනිත් ළමයිට කියන ඉක්මනටම ජෙනිස්ව හොයන්න කියලා. ඊළඟට මේ සිස්ටර් මේ බෝනික්ව තරන් ගිහින් මුලින්ස් නෝනගෙන් අහනවා මොකද්ද මේකේ තේරුම කියලා. එතකොට තමයි එයා කියන්නේ විස්තරේ. එයා කියනවා ආයෙමත් යක්ෂය ඇවිල්ලා කියලා. ඊළඟට එයා කියනවා ඒගොල්ලන්ගේ දුව නැති වෙච්ච දවසේ ඉඳන් ඒගොල්ලන් එක දිගටම යාඥා කරලා තියෙනවා කියලා. ඒගොල්ලන්ගේ දුව ආයි පාරක් දකින්න ලැබෙන්න කියලා. කොමරි ටික දවසකට පස්සේ මේගොල්ලන්ට එක එක සද්ද ඇහිලා තියෙනවා. මේගොල්ලන් තේරුම් අරගෙන තියෙන්නේ ඒකෙන් මේගොල්ලන්ගේ මේ පුංචි ඇනබෙල් තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. ඊට පස්සේ ඒ ආත්මය අවසරයක් කිල්ලලා තියෙනවා මේ බෝනික් එකේ ඇඟ ඇතුළට යන්න. මොකද එතකොට පුළුවන් ඒ බෝනික් හරහා එයාට සදාකාලිකව මේගොල්ලන් එක්කම ඉන්න. ඉතින් මේගොල්ලන් ඒකට අවසර දීලා තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ට ආයෙමත් මේගොල්ලන්ගේ පුංචි ඇනබෙල්ව බලා ගන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඒත් එක දවසකදී මෙයා තේරුම් අරන් තියෙනවා මේ ඉන්නේ යාගේ කලින් හිටපු ඇනබෙල් නෙමෙයි කියලා. ඊට පස්සේ මෙයාත් කුරුසයක් අරන් එයා ගාවට ගිහින් තියෙනවා. ඒ වෙලාවේදී යාගේ පෙනුම ගොඩක් වෙනස් වෙන්න අරන් තියෙනවා. වගේම මෙයාට පහර දීලා මෙයාගේ ඇහැකුත් ගලවලා අරන් තියෙනවා. අන්න එදා ඉඳන් තමයි මෙයා මෙයාගේ මූණ එක පැත්තකට වෙස් මූණක් දාගෙන ඉන්නේ. ඊට පස්සේ මේ මුලින්ස් නෝන සිස්ටර් කියනවා මේ ආත්මයට ඇත්තටම අවශ්‍ය වෙලා තියෙන්නේ එයාගේ ආත්මය ගන්න කියලා. ඒත් ඒගොල්ලන්ගේ පල්ලියේ හිටපු දේවගැතිතුමාගේ මාර්ගයෙන් මෙයාගේ ආත්මය මෙයාට ආරක්ෂා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒත් යක්ෂයාගේ ආත්මය අවසානයේට මේ බෝනික්කගේ ඇතුළේ හිර වෙලා තියෙනවා. ඊට පස්සේ මේ කට්ටිය බෝනික්කව බයිබලයේ ශුද්ධ පාඨ වලින් වට කරපු කාමරයකට දාලා වහලා දාලා. ඊට පස්සේ මේ වෙනකන් කිසි ප්‍රශ්නයක් තිබිලා නැහැ. ඒත් දැන් ආයෙත් යක්ෂයා ඇවිත් කියලා තමයි මේ මුලින්ස් නෝන කියන්නේ. ඉතින් ඒකට ඇත්තටම හේතුව තමයි අර ජෙනිස් මේ බෝනික්ක හිටපු කාමරේ දොර ඇරපු එක. කොහමද ඊට පස්සේ අපිට පෙන්නනවා අර ළමයි කට්ටිය ජෙනිස්ව හොයා ගන්නවා. ඒ වගේම ඒගොල්ලන් දකින්න ජෙනිස් දැන් ඇවිදින්නත් පුළුවන්. ඒ වෙලාවේදී ජෙනිස් පිහියකුත් අරන් මේගොල්ලන්ව මරන්න එනවා. කොහමරි මේ කට්ටිය එතනින් පැනලා එනවා. ඒ වගේම අර සිස්ටර්ත් මෙතනට එනවා. ඊට පස්සේ මේ කට්ටිය සිස්ටර්ට මේ විස්තරය කියනවා. සිස්ටර් මේගොල්ලන්ට ඊට පස්සේ කියන ඉක්මනට පොලිසියට කතා කරලා උදව් ඉල්ලන්න කියලා. කොහමරි මේ ළමයි කට්ටිය කියලා පොලිසියට කතා කරනවා. එතකොට පොලිසිය මේගොල්ලන්ට කියනවා අපි දැන් එන ගම ඕගොල්ලන් ආරක්ෂිත තැනකට වෙලා ඉන්න කියලා. ඊළඟට මේ කෙල්ලෝ ටික යනවා අර මුලින්ස් නෝනව හම්බෙන්න කියලා. එතකොට තමයි ඒගොල්ලන් දකින්න යාව දෙකට ඉරලා එතන බිත්තිය ගහලා ඊළඟට මේ කටේ ගොඩක් බයලා මෙතනින් එළියට දුවගෙන එනවා. ඊට පස්සේ අර සිස්ටර් යනවා අර ජෙනිස් ඉන්න කාමරයට. කොහමරි ඒ කාමරේ ලින්ඩයි තවත් ළමෙකෝ ඉන්නවා. ඊට පස්සේ මේ සිස්ටර් ළමයිවත් අරන් මෙතනින් එළියට එන්න හදනකොට එතනට එනවා ජෙනිස්. ඒ වෙලාවේදී මේ සිස්ටර් යාඥා කරන්න ගන්නවා. කොහමරි මේ ජෙනිස් සිස්ටර්ට පහර දෙනවා. ඊට පස්සේ අනිත් ළමයි දෙන්න එළියට දුවනවා. ඒත් එතන ඉන්න ලින්ඩව ජෙනිස් ඇදලා ගන්නවා. ඒ වෙලාවේදී ලින්ඩ එතන දින කාමරයකට ගිහින් කාමරේ ලොක් කරගන්නවා. ඊළඟට අර අනිත් කෙල්ලෝ ටිකව අපිට පෙන්නනවා. ඒගොල්ලන් එළියේ තිබිලා වාහනයක් හොයා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන් ඒක ස්ටාර්ට් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වෙලාවේදී එතන ඉන්න තව කෙල්ලෙක් දකින්නවා අර මේගොල්ලන්ට කලින් හම්බෙච්ච පඹය ඉස්සරහා ඉන්නවා කියලා. ඒ වගේම යාට පණක් තියෙනවා කියලා. ටික වෙලාවකින් ඒ පඹය එතන නැහැ. ඊට පස්සේ මේ කට්ටිය ගොඩක් බය වෙලා වාහනෙන් එළියට බහිනවා. ඒ වගේම අර ලින්ඩා දකින්නවා එයා ඉන්න කාමරෙන් පහළට යන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් එයා ඒක පාවිච්චි කරනවා. ඊට පස්සේ අර කෙල්ලෝ ටිකම ආයි පාරක් පෙන්නනවා. මේගොල්ලන් කලින් හම්බුනේ අර ගබඩා කාමරේ හොයා ගන්නවා. ඒ වගේම මේගොල්ලන් එතනට යන්න හදනවා. ඒත් එක කෙල්ලෙක් විතරයි ඒක ඇතුළට යන්නේ. මොකද අනිත් අය දකින්නවා ඒක ඇතුළේ අර පඹය ඉන්නවා. කොහමරි අර ගිය කෙල්ලා තායි එළියට එන්න හදද්දි මේකේ දොර වැහෙනවා. ඊට පස්සේ ඒ කෙල්ල දකින්න අර පඹයට පණ එනවා. ඉතින් ওই කෙල්ල තමයි කලින් ওই පඹයට ආතල් දීදී හිටියේ. ඒ දැන් නම් මෙයා ගොඩක් බය වෙලා ඉන්නේ. ටික වෙලාවකින් මේ පඹය මෙයාව මරන්න උත්සාහ කරනවා. ඒත් මේ කෙල්ල එතනින් වෙන කාමරයකට පැන ගන්නවා. වගේම එයාගේ යාළුව ඇවිත් එයාව එතනින් බේර ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා අර ලින්ට කොමාරි පහළ තට්ටුවට යනවා. ඒ වෙලාවේදී එයා දකිනවා අර බෝනික්කට පණ ඇවිත් මෙයාගේ පැත්තට එනවා. ඊළඟට මෙයා ආයෙමත් ලොකු ගේමක් දීලා උඩට එනවා. ඊට පස්සේ මෙයා මේ කාමරෙන් එළියට ගිහින් ඒගොල්ලන්ගේ සිස්ටර් හොයද්දි තමයි මෙයා දකින්නේ පහළට වෙලා ඉන්නවා අර ජෙනිස්. කොහමරි මේ ලින්ඩා ජෙනිස්ව දැකලා දුවලා ගිහින් හැංගෙනවා අර බෝනික කලින් හිටපු කාමරේ. ඒ වගේම ලින්ඩා දකින්න එතන අර බෝනිකත් ඉන්නවා කියලා. කොහමරි ටික වෙලාවකට පස්සේ ජෙනිස් ලින්ඩාව හොයාගෙන එයාව මරන්න හදනවා. ඒ වෙලාවේදී එතනට අර සිස්ටර් ඇවිත් බෝනිකවත් අරගෙන ජෙනිස්ට කතා කරනවා. ඊට පස්සේ ජෙනිස් පිහියකුත් අරන් සිස්ටරට අනින්නේදී සිස්ටර් බෝනිකව ඉස්සරහට දානවා. ඉතින් මේ ජෙනිස් ආින්නේ බෝනිකට. ඊට පස්සේ මේ සිස්ටර් කරන්නේ එයාගාව තිබ්බේ කොන්තේ අරන් මේ ජෙනිස්ගේ බෙල්ලට දාලා මට සමා වෙන්න කියලා ජෙනිස්වයි බෝනිකවයි අර කාමරයට දාලා වහලා දානවා. ඊට පස්සේ මේ ගෙදර ඔක්කොම දෙදරන්න ගන්නවා. වගේම මේ සිස්ටර් ලින්ඩාවත් තරම් මේ ගෙදරින් එළියට එනවා. ඊට ටික වෙලාවකට පස්සේ කොහමරි මෙතන පොලිසියනුත් එනවා. ඊට පස්සේ මේ පොලිසිය මේ ගේ චෙක් කරද්දී අර බෝනික්ක හිටපු කාමරෙන් බෝනික්කව විතරයි හොයාගන්න පුළුවන් වෙන්නේ. ජෙනිස්ව හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. එතන බිත්තිය හැබැයි කැඩිලා තියෙනවා. ඒ කියන්නේ ජෙනිස් කොහෙට හරි පැනලා ගිහිල්ලා තියෙනවා. කොහමරි ওই විස්තරේ මේ පොලිසිය අය මේ සිස්ටර්ටත් කියනවා. කොහමරි ඊට පස්සේ දවසේ මේගොල්ලන්ගේ අර පල්ලිය හිටපු ෆාදර් මෙහෙට ඇවිල්ලා මේ ගේ ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා ඉවර වෙලා අර බෝනික්කව අරගෙන ඇවිල්ලා එතන ළමයිගෙන් අහන ඕගොල්ලන් කාට හරි මේ බෝනික්කව ඕනේද? මොකද මෙයාගේ ඇඟේ දැන් කිසිම ආත්මයක් නැහැ. ආත්මෙ ගිහිල්ලා තියෙන මෙයා ඇත්තට දැන් නිකන් සාමාන්‍ය බෝනික්ෙක් කියලා. ඒනොට එතන කවුරුත් ඒ බෝනික්කව ගන්න කැමති වෙන්නේ නැති හින්දා මේ බෝනික්කව පොලිසියට එහෙම බාර දෙනවා. ඊට පස්සේ මේ ළමයි කට්ටිය මේ සිස්ටර් යායිමත් යනවා ඒගොල්ලන් කලින් හිටපු පල්ලියටම. ඉතින් දැන් තමයි මේ ෆිල්ම් එකේ හොඳම හරිය තමයි මම කලින් කිව්වන ඔයගලන්ට මේ ඇනබෙල් මම කලින් කරපු මූවි එකයි මේ අද ගෙනාපු ඇනබෙල් 2 එකයි එකට සම්බන්ධ වෙනවා කියලා. අන්න ඒ සම්බන්ධය තමයි දැන් පෙන්නන්න හදන්නේ. හොඳ රහගෙන ඉන්න. ඉතින් මේ සිදුවීම් වෙලා ටික දවසකට පස්සේ අපිට පේනවා එක්තරා කපල් එකක්. ඉතින් මම මේ කපල් එක හඳුන්වන්න හිගින්ස් පවුල කියලා. ඉතින් මේගොල්ලන්ට ඕන වෙනවා ළමෙක්ව අරගෙන හදාගන්න. ඉතින් මේගොල්ලන් යනවා ළමයි ඉන්න අනාථ නිවාසයකට. ඒ වෙලාවේදී අනාථ නිවාසයේ ඉන්න බාරකාරියක් මේගොල්ලන්ට එක ළමෙක්ව පෙන්නනවා. ඒ ළමයා වෙන කවුරුත් නෙමෙයි අර ජෙනිස්. ඉතින් මේ දෙන්න ගිහිල්ලා අහනවා ඔයාගේ නම මොකද්ද කියලා. ඒතකොට යා කියන්නේ ඇනබෙල් කියලා. ඉතින් එහෙම කියන්න හේතුව තමයි යාගේ ඇඟේ ඉන්න අර ඇනබෙල්ගේ ආත්මය. ඉතින් මේ මිනිස්සු දෙන්නටත් මෙයාට ගොඩක් හිත යනවා. ඒ දෙන්න මෙයාව අරන් හදාගන්නවා. ඉතින් එතන ඉඳන් තමයි මෙයාගේ නම ඇනබෙල් හිගින්ස් වෙන්නේ. ඉතින් මේ ඇනබෙල් මේගොල්ලන් එක්ක අවුරුදු 12ක් විතර ජීවත් වෙනවා. ඊට පස්සේ මෙයා මේගොල්ලන්ගේ වෙන් වෙලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ කොහොමරි ටික දවසකට පස්සේ අපිට පෙන්නනවා එක්තරා දවසක රෑ මේ හිගින්ස් නෝනායි මහත්තයයි ගෙදරට වෙලා ආයිද්දි මේගොල්ලන්ට සද්දයක් ඇහෙනවා. එතකොට මේ මිනිස්සයා කියනවා එයාගේ නෝනාට ඔයා ඔතන ඉන්න මං ගිහිල්ලා බලන්නම් කියලා. මෙයා යන්න හදනවා. එයා ආවේ කවුද කියලා බලන්න. ඉතින් මේ එන්නේ ඇනබෙලු එයාගේ පෙම්වතයි. කොහොමරි මේ දෙන්න ඇවිල්ලා මේ අම්මවයි තාත්තවයි මරනවා. කොහොමරි මේගොල්ලන් මැරෙන සද්ද එහා ගෙදර හිටපු මියාට ඇහෙනවා. ඉතින් මියාගේ කතාව තමයි ඇනබෙල් පළවෙනි මූවි එකේ තියෙන ඔන්න ඔතෙක් ඉඳලා. ඉතින් ඔයගලන්ට දැන් තේරෙනවා ඇති මේ කතා දෙකේ තියෙන සම්බන්ධය. ඉතින් ওই විදිහට තමයි අද මූවි එක ඉවර වෙන්නේ. ඉතින් අද මූවි එක හොඳද නරකද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම සුබ දවසක්.